ඔන්න SP ලොකේෂන් අපි අද ඇවිල්ලා ඉන්නවා අන්ද උඩරට මහතලාවේ සුන්දර ස්ථානයකට. අද අපි රිවර්ස්ටන් අසිරිය නරඹන්නයි ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එක පුරාවට මෙතන ඉඳලා අපි බලමු රිවර්ස්ටන් අසිරිය මෙහි සුන්දරත්වය. අපි යමු. ඔයාලා අහලා තියෙනවද මෙහෙම කියමනක්? කරන්න කිසිම වැඩක් නැත්තන් මාතලේ ටවුන් එකෙන් රටකජ ගොට්ටක් අරගෙන හිට්ටිපොළ මාතලේ බස් එකට නැගලා ජනේලේ අයිනේ සීට් එක ඉඳගෙන වටපිට බලබල හිට්ටිපොළට ගිහිල්ලා එතනින් ආයෙත් මාතලේට එන්න කියලා කියමනක්. එහෙම කියන්න හේතුව මේ පැයක් හමාරක් යන ගමනේ ජීවිතේ කවරදාකවත් නොලබපු ලස්සන අත්දැකීම් ගොන්නක් මේ ගමන තුලින් ලබා ගන්න පුළුවන් නිසා. මේ ගමන ලෝකේ තියෙන ලස්සනම ගමනක්. මේ ගමනින් විවිධ පරිසර තත්ත්වයන් ක්ෂණයකින් වෙනස් වන අයුරු ඔයාලට බලාගන්න පුළුවන්. එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්වයන් බලාගන්න ඕනේ නම් කියාපු ගමනක් තමයි මේක. එක වෙලාවකට සදාහරිත තුරුලතා, තවත් වෙලාවකට තේවතු, කුඹුරු, කටු පඳුරු වලින් වැසුණු තැනිතලා, හරිත වර්ණයෙන් පිරුණු කඳුවැටි, දිය ඇලි, ගංගා, තවත් වෙලාවකට විශාල ගල් පර්වත, මීදුමෙන් පිරුණු මිටියාවත්, මේ සියල්ලම එකම තැනකින් මුණගැහෙන අරුම පුදුම ගමනක් තමයි මේ ගමන. ලෝකේ මේ වගේ පරිසර පද්ධති තියෙන්නේ හරිම අතලොස්සයි. ඒ අතරින් මේ දුම්බර කඳුවැටිය, එහෙම නැත්නම් නකල්ස් කඳුවැටිය, පරිසරය විඳින්න කැමති ඔබට පාරාදීසයක්. දුම්බර මිටියාවතේ සාඩම්බර හිමිකාරිත්වය දරන්නේ මධ්‍යම පළාත. මිටියාවතේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. රිවර්ස්ටන් දුර්ගය, නකල්ස් කඳුපන්ති සහ පිටවල පතන. ලංකාවේ ගොඩක් දෙනෙක් රිවර්ස්ටන් එනවා කියලා එන්නේ මෙන්න මේ දුම්බර මිටියාවතේ බටහිර අන්තෙට. මෙය නැගෙනහිර බෑවුමට වඩා වෙනස්. ඒ අන්තේ තමා නුවර ඉඳලා බලන්න පුළුවන් මන්දාරම් නුවර, පන්නිවිල හා බඹරැල්ල පිහිටලා තියෙන්නේ.
මාතලේ ඉඳලා එනවා නම් රිවර්ස්ටන් වලට කිලෝමීටර් 30යි. රිවර්ස්ටන් එන්න පාරවල් දෙක තුනක් තිබුණත් මාතලේ රත්තොට පාර තමයි රිවර්ස්ටන් වලට ළඟා වෙන්න පුළුවන් පහසුම මග. රිවර්ස්ටන් කන්ද මුදුන තෙත් කඳුකර වනාන්තර. එහෙමත් නැත්නම් වලාකුළු වනාන්තර කියලා හඳුන්වන පරිසර පද්ධතියක්. කන්ද මුදුනට යන කෙනෙක්ට බලාගන්න පුළුවන් එහි සුන්දරත්වය. ලංකාවට එන නිරිතදිග මෝසන් සුළං ධාරාව වියලි කලාපයට හමන ප්‍රධාන කපුලු දෙකෙන් එකක් රිවර්ස්ටන් කන්දෙදී ඔබට දැක ගන්න පුළුවන්. රිවර්ස්ටන් සුළං කපොල්ල, එහෙම නැත්නම් බටාඩුව සුළං කපොල්ල කියන්නේ මෙතනට. පැයට කිලෝමීටර් 7.2 ඉක්ම වූ දැඩි සුළඟකට මූණ දෙන්න මෙතනදී පුළුවන්. දරාගන්න පුළුවන් හුලඟකට මූණ දෙන්න වෙනවා වගේම සීතලටත් මූණ දෙන්න ලෑස්ති වෙලා තමයි මේ ගමන එන්න ඕන. ඔයා වාසනාවන්ත වුණොත් මීදුමෙන් වැහෙන්නේ නැතුව නකල්ස් පතන් බිම් ඇතුළු හරි සුන්දර දර්ශනයක් බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තනිකරම මීදුමෙන් වැහිලා තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඉතින් ඒකත් ලස්සන අත්දැකීමක්. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උසින් තමයි මේ කඳු මුදුන පිහිටලා තියෙන්නේ. සුන්දර කඳ උඩරට නකල්ස් කඳුකරේ පිහිටි රිවර්ස්ටන් භූමියේ සිට අපි අද මේ වීඩියෝව නතර කරනවා. ඉතින් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට මුණ ගැහෙමු. SP location අපි අදට ඔබෙන් සමු ගන්නවා. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි නැවතත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.